සාරංග අපිත් එක්ක සෑහෙන කාලයක් එකට වැඩ කරපු දියුණු මනසක් සහිත බොහොම වේගෙන් වැඩ කරන වේගෙන් හිතන තරුණ විද්වත් වෘත්තිකයෙක්. ඔහු ඉගෙන ගත්ත වෛද්‍ය ක්ෂේත්‍රයෙන් එහා ගිහිල්ලා මේ සමාජයේ සුවපත් කිරීමේ කාර්යයට සෑහෙන කාලයක් තිස්සේ අත තියලා සිටින කෙනෙක්. අපිත් එක්ක වැඩ කරපු කාලය ඇතුළතත් ඔහු අපිත් එක්ක කතා බහ කළේ හැම වෙලාවෙම මේ තිබෙන ක්‍රමය, තිබෙන රට මීට වඩා හොඳ ක්‍රමයක්, හොඳ රටක් බවට පරිවර්තනය කරගන්නට කොහොමද වෘත්තික වශයෙන් මැදිහත් වෙන්නේ කියලා. ඒ කාරණයට අදාළව මීට මාස දෙකහමාරකට විතර කලින් මේ ස්ථානයේදීම කුඩා මට්ටමේ ප්‍රකාශනයක් ඔහු එළි දැක්වෝ. ඒ වෙලාවේ මම ඔහුට යෝජනා කළේ මේ මීට වඩා පළල් කරලා කෘතියක් හැටියට ඉදිරිපත් කරන්න කියලා. අපි කියපු කාලයටත් වඩා වේගෙන් ඔහු ඒ කෘතියත් සකස් කරලා තිබෙනවා. අර කිව් විදිහට වේගෙන් වැඩ කරන කෙනෙක් නිසා. ඉතින් මම හිතන්නේ මේ කෘතිය අදහස් ටික ප්‍රයෝජනවත් අදහස්. එදා සාකච්ඡාවෙත් අපි බැලුවා 2020 එහා ශ්‍රී ලංකාව පිළිබඳ ඒක කොයි වගේ ලංකාවක්ද කියලා තීරණය වෙන්නේ 2019 තියෙන ජනාධිපතිවරණයෙන් පස්සේ. දැන් ඒක ළඟම එනවා. ඒ ජනාධිපතිවරණයෙන් පත්වෙන ජනාධිපතිවරයාත් එක්ක 2020 එහා ලංකාව මොකක්ද කියලා තීරණය වෙනවා. ඒක ඉතාම බරපතල යථාර්ථයක්. අර සහරාංගයේ ප්‍රකාශයෙන් පස්සේ සියලු දෙනාම දේශපාලනයට විරුද්ධව මේ 225 එපා, පාර්ලිමේන්තුවටත් බෝම්බ ගහන්න ඕනේ, අරකයි මේකයි කියලා ලොකු ഘോഷාවක් ආවට දැන් මොකද තත්ත්වය? දැන් හැමෝම දේශපාලන පක්ෂ කරා පල්ලම් බහිනවා. ඔය ආපු පොදු අපේක්ෂකව කවුරුවත් නැතුව දැන් ඒ අපේක්ෂකව තමන්ගේ අපේක්ෂකයා දාගෙන ඡන්දයට සූදානම් වෙනවා. එකෙන් පේනවා දේශපාලනයේට මේ සමාජය තියලා තියෙන බර. ඒ වගේම තමයි අදේශපාලනික කිවිීම් වලට තියෙන අදාළ නැතිභාවයත් ඒකෙන් පෙන්න කරනවා. ඒක දේශපාලනය සෑහෙන්න නිවර්දි වෙන්න ඕනි. දේශපාලන වෘත්තික භාවයක් ඇති වෙන්නට ඕනි. ඒවා අපි සෑහෙන්න කතා කරපු දේවල් මේ ඡන්දෙදි ඒවා හැදෙයිද නැහැදෙයිද කියලා මට සැකයක් තිබෙන්නේ. කොහොම වුණත් සාරංග යෝජනා කරන මේ කෘතිය පුරාම යෝජනා කරන එක කාරණාවක් වෙනවා. අපි එක ශ්‍රී ලාංකික ජාතියක් හැටියට අපි හිතන්න පතන්න පුළුවන් වෙන්න ඕනි කියන එක. ඒක ඇතුළේ දේශපාලන ભેද වෙන තියෙන්න පුළුවන්, විවිධ දේපළ. නමුත් එක ජාතියක් හැටියට හිතන්න. මේ ජාතිකත්වය කියන කාරණේ මුල් කාලයේදී ලෝකේ නූතනවාදී ආවට පස්සේ මේ ජාතිකත්වය කියන එකට වාමාංශික පැත්තෙන් හැමතැනකින්ම ලොකු ප්‍රහාරයක් එල්ල වුණා. මේක අන්තිම ප්‍රතිගාමි අදහසක් කියලා. එහෙම ප්‍රතිගාමි අදහසක් හැටියට තිබුණා නම් මේක නැති වෙලාම යන්න තිබුණා. නමුත් එහෙම එකක් නැහැ. නමුත් ඇත්තෙම කියනවා නම් මේ ජාතිකත්වය කියන අදහස එහෙම දාර්ශනික අදහසක් නෙවෙයි. අර බෙනඩික් ඇන්ඩර්සන් කියන සමාජ විද්‍යාඥයා කියනවා මේ ජාතිකවාදයට මාක්ස් ලෙනින් එංගල්ස් කෙනෙක්, හෙගල් කෙනෙක් තියා අඩුම තරමින් මැක්ස් වෙබර් කෙනෙක්වත් හොයාගන්න බැරි වෙලා තියෙනවා. ලොකු මතයක් නැහැ මේවට. ලොකු දාර්ශනික අඩංගුවක් ඇත්තෙත් නැහැ. ඒක ස්වසමූහවාදයක්. ඒ ස්වසමූහවාදය කියන එක අන්තවාදයට නොගොස් අපි දියුණු ප්‍රායෝගික වාදයක් බවට පත් කරගත්තොත් අපිට රටක් හැටියට ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් ඒකෙදී දාර්ශනික අදහස වලට වඩා වැදගත් වන්නේ ප්‍රායෝගික අදහස්. දෘෂ්ටිවාදවල එල්බගෙන හිටියා පස්සේ අපි උත්සාහ ගන්නේ අපේ තර්ක පද්ධතිය සනාථ කරගන්න. අපේ තර්ක නිවැරදි කියලා ඔප්පු කරගන්න හදනකොට ඒ ප්‍රායෝගිකත්වය අපෙන් ඈත් වෙලා යනවා. ඉතින් මේ ලෝකේ දියුණු වෙලා තියෙන ගොඩක් රටවල් දෘෂ්ටිවාදවල එල්බගෙන වැඩ කරපෑ නෙවෙයි. වැඩේ කෙරෙන්නේ කොහොමද කියලා ඒක අනුභවිකව කල්පනා කරන ජාතියින් තමයි දියුණුවට ගිහිල්ලා තිබෙන්නේ. ඉතින් මම හිතන්නේ මගේ කතාව දැන් මෙතනින් අවසන් කරන්න ඕනේ. මට කියන්න තියෙන එකම කාරණාවක් සාරංගටත් ඇතුළුව හොඳ අදහස්, යහපත් අදහස්, විප්ලවීය අදහස් ඒවා විප්ලවීය වෙන තරමටම සමාජගත වෙන්නේ නැහැ. මම උදාහරණයක් ඇරිට කියන්නම්. අපි කවුරුත් දන්නවා දැන් මේ ලෝකය කවුරුවත් මවපු එකක් නෙවෙයි කියලා. දෙවියන් වහන්සේ කෙනෙක් හෝ කවුරක් හෝ මවපු එකක් නෙවෙයි එක ආගමික අදහසක්. ඒ ආගමික අදහස අවුරුදු 1000 ගානක් තිස්සේ ලෝකෙ පිළිගත්තා. ඉතින් ඊටාම දියුණු රටක් වෙච්ච මේ සම්පූර්ණ මේ කාර්මික
කාර්මික විප්ලවයේ විද්‍යා තාක්ෂණ ජයග්‍රහණයත් එක්ක ඇතිවෙච්ච රාජ්‍යය තමයි ඇමරිකා එක්සත් ජනපදය. ඇමරිකා එක්සත් ජනපදයේ 1927 ටෙනසි ප්‍රාන්තයේ ලොකු නඩුවක් ආවා, මංකි ට්‍රයල් කියලා, වඳුරු නඩුව කියලා. ඒ කියන්නේ ඒ ටෙනසි ප්‍රාන්තයේ පරිණාමවාදී ඉගැන්වීම තහනම්. එක ගුරුවරයෙක් මේක එකක් ඉගැන්වුවයි කියලා ඔහුට විරුද්ධව උසාවී නඩුවක් දැම්මා. ඒ නඩුව හොඳට ඇදිලා ගියා, ලොකු නාටකයක් ඇති වුණා. අන්තිමට ඒ ගුරුවරයාට ඩොලර් 100ක දඩයක් ගැහුවා. ඒ නීතිඥයා දඩේ ගෙවලා මේ ඔහු නිදහස් කරගත්තා. ඒ තමයි ඒ නිදහස් නූතනවාදී රාජ්‍යයේ අලුත් අදහසක් උගන්වන්න ගියාට පස්සේ ඇතිවෙච්ච තත්ත්වය. ඉතින් ඒ තත්ත්වයන් 1927 වගේම 2024ටත් කිට්ටු ඒ වගේ තත්ත්වයක් තියෙනවා. ඒ වුණාට අපි ඒකට ඒ සම්බන්ධයෙන් ගෙන අරගලය අපි නවත්වන්නට හොඳ නැහැ. සාරංග ගිරියන්නේත් ඒ වගේ වේගවත් අරගලයක් කියලා මම හිතනවා. ඉතින් මේ තරුණ විද්වත් වෘතිකයාට ඔහුගේ සියලු කටයුතු සඵල වේවා, සාර්ථක වේවා. ඔහුගෙන් එන බලපෑම, ඔහුගේ මේ ඉදිරිපත් කරන සංකල්පීය බලපෑම මේ රට යහපත් කරගන්නට හේතු සාධක වේවා කියලා මම ප්‍රාර්ථනා කරමින්, ඔහුට දිගු ගමනකටම සුබ පතමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. තෙරුවන් සරණයි, බොහොම ස්තුතියි.